M6 වලට අනුකූලව තමා ශ්‍රී ලංකාව දැන් මේ ගෙවුම් තුලන ලේඛනය පිළියෙල කිරීමක් කරන්නේ. එතකොට මෙන්න මේ නේවාසිකයෝ අනේවාසිකයෝ අතර සිදුවන ආර්ථික ගනුදෙනු තමයි මේක සටහන් වෙන්නේ. මොනවද මේ අපි රත්තරන් බාන්න පළඳින රත්තරන් පළඳින්න ගෙනාවොත් මේ හදලා ඒ පළඳින රත්තරන් බාන්න යවුවොත් ඒවා මොකේද ඇතුළත් වෙන්නේ මේකද මේකද දෙවෙනියට අපි කිව්වා රෙදිපිලි අපනයනය කර ලැබෙන ආදායම් තුන්වෙනියට තමයි ලංකාවේ සංචාරක වලින් වැඩිම ආදායම් ලැබලා තියෙන තුන්වෙනියට විදේශ විනිමය පැත්තේ මෙතන සේවක ගෙවීම් කියලා මේ වැටුප් යටතට අපි ගන්නෙ ශ්‍රී ලාංකිකයෝ පිටරට ගිහිල්ලා රස්සා කරලා ලැබෙන ආදායම් නම් නෙමෙයි සමහරට ඔය ගම් වතුර ගලපු කාලවල වල නාය ආකාරවල වල පිටරට වලින් අපිට වතුර බෝතල්ද බේස් වගේ ගොඩක් ආවා මෙතනදී හොඳට මතක තියාගන්න වෙළඳ ගිනුම හිඟේ කියන වචනෙත් එක්කලා ගණන් හදන්න එපා හිඟේ කියන්නේ සිංහලෙන් ඔබ වෙළඳ ගිනුමේ හිඟේ කියලා දාලා ගණන් සුළු කරන්න ගියොත් සිංහලත් එක්කලා ඒක පැටලෙනවා ගණනේ කිරීම ගන්න හරියට බීජගණිත අගය ගන්න ඔබට මතක ඇති අපරණ සංයුතියේදී ලංකාවේ රෙදිපිලි හැංගලොම් 44.7ක් තේ 12ක් විතර ආන නඩු කරන්න ඕන එන ඒකට කරන්න පුළුවන් වැදගත්ම දේ මේක අපි තාර්කික උත්තර ලියන්න ඕන ආනයන නවත්තන්න බෑ සමහර දේවල් නමුත් සමහර ආනයන වෙනුවට අපට රටේ නිෂ්පාදන ඇති කරන්න පුළුවන්